සමන්තා චක්කවාලේ සූ අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනංතු සග්ග මොක්හදං දම්මස්සවන කාලෝ අයං පදන්තා දම්මස්සවන කාලෝ අයං පදන්තා දම්මස්සවන කාලෝ අයං පදංතා. නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් අයංවක්ක ලීකින්තේ ඉමිනා පූතිකායේන, දිට්ටේන යෝකෝවක්කලී ධම්මං පස්සතේ සෝමං පස්සතිී යෝමං පස්සතිී සෝධම්මං පස්සතිතිී අනියත සසරණියත පෙරුන්දම්පුරා. ලෝ සතවෙත පතල මහා කරුණාවෙන් ලොවට සෙත සැලසූ මහාකාරුණික බුදුවමා මෑණියන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම සතක් ශාන්තියක් යහපතක්ම සැලසේවා සාධූ 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 ස්්‍රද්ධාවන්ත පින්වත්න මේ මොහොත තුළ ඔබ සූදානම් වෙලා සිටින්නේ කෙටිවේලාවක් තුළ මහාකාරනිික බදුරජණන් වහන්සේ විසින් ලෝක සත්‍යයාගේ සුබසිද්ධහ උදෙසා දේශනා කර ලැබවා වුඒ ධර්මස්කන්දයෙන් බොහම සුල් ප්‍රමාණයක් ශ්‍රවණය කරලාඒයි නොබගේ ජීවිතය අධ්‍යාත්මික වශයෙන් වැඩිදියුණු කරගෙන ඔබගේ ජීවිතයට මේ ධර්මයෙන් යම් දෙයක් ලබා ගැනීමට සහ ඔබගේ මෙලොව ජීවිතයත්වගේම පරලොව ජීවිතයත් මේ සංසාරික ගමනත් සුවපත් කරගන්නට යහපත් කරගන්නට බලාපොරොත්තු වනම හොත ඒ ධර්ම අනුශසනාවට මත්තෙන්මම කැමති මේ කාලය තුළ මේ වෙසනකාරී තත්ත්වෙන් පීඩාවිඳන්න සහ ලෝ සැපත්වන සියරු දෙනාගේ ජීවිතයන් වලටආශීර්වාද කරන්න එනිසා අපි මේතාක් රැස්කරගත්තා වූ සහ රැස්කරගන්න වූ සියල්පුන්නේ ධර්මයන්ගේ ශක්තියෙන් බලය නාශීරවාදෙන් මේ වෙසන කාරී තත්ව නිසා පිීඩාවිදිින පුංචි දරුවන්ගේ පටන්න ඩීහිටියන් දක්වා ලක්වාසි ලෝකවාසී සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත සූවිසුගෙන බලයෙන් සෙතක් සාන්තියක්ම සැලසිලා ක්මන් සුව සහනේ කාන්තවසයම සැලසේවා ක සාදු කියලා ශිරවාද කරන්න එවගේම ඒ වෙසනකාරී තත්ත්වෙන් මරණයට පත්තුවා වූ පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටයන් දක්වා ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම ඒත්තන්ගේ භවගාමී ජීවිතයන් සූපත්කරගන්නට අපි රැස්කරගත්ත සහ රැස්කරගන්නා වූ ජීවිත කාලේ තුළ රැකරගන්න සියලු පුුණ නිධර්මයන් ඒ පරලෝ සැපත්තුවන්ගේ ඒ භවගාමී ජීවිතයන්ට ආශිර්වාදයක්ම වේවා කියලා සාධකයන්න සද්ධාවන්ත පින්වත්න අද දවස්සේ මේ මොහොත තුළ මං ඔබට අනු ශාසනා කරන්නේ සංයුත්ත නිකායේ සුංගනි පොතේ කණ්ඩ සංයුත්තයට අයිති තේරවර්ගන වක්කලී කියන සූත්‍රය ඔබ මතක තියාගන්න වක්කලී කියන සූත්‍රයෙන් තමයි මේ මොහොත තුළ කෙටිවෙලාවක් ඔබට මා අනුසාසනා කරන්නේ. මේ සූත්‍ර දේශනාව පින්වත්නී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාලය තුළ උන්වහන්සේ වැඩ සිටියේ ඔබ කවුරුත් දන්න වේල් වනාරාමය කියන පන්සලී උන කැලයක් උනගස්ති විච්ච කැලයක් වුනගස් අයින් කරලා ලස්සනට හදපු රමණිය පන්සලක් තමයි වේලුවනාරාමය කියන පන්සල. ඉතින් මේ වේලුුවනාරාමය කියන පන්සලේ තමයි පින්වත්න බුදුහාමුදුරු වැඩ සිටිය. ඒ කාලේ එහි ජීවත්වුණා වක්කලී කියලා කුමාරයි. නිසා දැඩ ආසාවකින් තමයි හ ජීවත් වුණේ ඊටත් වඩා ඔහු බුදුහාමුදුරුවන්ගේ රූපේට පුදුම තරන් ආසාවක් දැක්කුවා සහ බුදුහාමුදුරුවන්ගේ රූපට නික අපි කිවොත් නිකං වසී වෙලා වගේ තමයි වක්කලී කෙනම කුමාරයා ජීවත්තුනේ නිසාම මොහෝ මොකද කරන්නේ ඔහු බුදුහාමුදුරුවන්ගේ රූපය නිසාම එය නිතර දැකීමේ ඔමනාව නිසාම එයට තදිින් ඇලුණු නිසාම පැවිදිභාවයට පත්වෙනවා ඊට පස්සේ වක්කලී හාමුදුරුවෝ. කොහොමහරි ටිකකාලයක් ගිහිල පින්නුවත්න මේ වක්කලී හාමුදුරෝ දැඩි රෝගී තත්වයට පත්වනවා. එම රෝගී තත්වයට පත්වෙලා මේ වක්කලි හා මුදුරුව වැඩ ඉන්නේ ඒ වේලුවනාරාමය කියන පන්සල්ල පැත්තේ උළුකම්හලක උළුකම්හලක තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. භික්ෂූන් වහන්සලා පිරිසකුත් එක වැඩ ඉන්නවා. කොහොම හරි එයින්න භික්‍ෂූන් වහන්සේලා අනිකුත්. ක්ලි හාමුදුරුවත්තෙකින් අනිත් භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරුව බැහැ දකින්නට වේලුුවනාරාම පන්සලට යන්න සෝදානන් වුණා වේල්ුවනාරාමේ පන්සලට යන්න අනිකුත් භික්ෂූන් වහන්සේල සෝදානම් වෙනකොට වක්කලි හාමුදුරුවටඉති හරි අමාරුයි ඇවිද ගන්න බැහැ ඇඳට වෙලා ඉන්නේ වක්කලි හාමුදුරුව අනිත් හාමුදුරුවන් වහන්සේලාට කියනවා යන්න බුදුහාමුදුරුව හම්බෙන් බුදුහාමුදුරන්න බැ දකින්න එහෙම ගිහිල්ලා ඔයගොල්ලෝ බුදුහාමුදුරුවන්ට වැඳලා මංවෙනුවෙනුත් උන්හන්සේට වඳන්න එක පින්වත් හරිම හොඳ දෙයක් ඔබගේ ජීවිතේයටත් ඒක ගන්න එක හොඳ සාසනක සම්ප්‍රදායක් ඔය කට්ටියේ වැඳලා මංවෙනුවනුත් නැවතවාරයක් වඳන්න ඔයත්තන්ත් පුළුවන්න්නම් පන්සරට ගිහිල්ල නොන පන්සලට යනවනම් මහත්්‍යය නැතු නෝන වැඳලා හාමුදුරුවන්ට වැඳලා මහත්‍යය වෙනුවෙනුත් නැවත වතාවක් හාමුදුරුවනේ මේ මහත්තය වෙනුවෙනුත් තමයි ඔබහන්සේට නමස්කාර කරන්නේ කලා වඳන්න පොළුවන්නම් එක ජීවිතයට වැදගත් එක හොඳ ශසනක සම්ප්‍රදායක්. ඉතිං ඒ කාලෙ ඒ සම්ප්‍රදාය ඉතාම හොඳට තිබුණා ඉදි වක්කලි හාමුදුරුවෝ කියනවා කට්ටිය පන්සලටන යන්න කියල බුදුහාමුදුරුව බැහැදකලා වඳන්න බැඳලා මංවෙනුවනුත් උන්වහන්සේට නමස්කාරන්න කියලලා භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීමක් කරලා උන්වහන්සේ තව ඉල්ලීමක් කරනවා. ඒ මොකද ඒ තමයි භික්‍ෂුන් වහන්සේලාට කියන වක්කලි හාමුදුරුව බුදු හාමුදුරුවන්ට කියන්න මම කිව්වා කියලා මම ගොඩා කසනීපතත්තෙන් ඇඳට වෙලාඉන්ම පුළුවන්නං උන්වහන්සේට ඇවිල්ලා බැහැදකළ යන්න කියලා බුදුහාමුදුරුවන්ට මතක් කරන්න කියලත් ඒ භික්‍ෂුන් වහන්සේලාට වක්කලි හාමුදුරුවෝ සහිපත් කරු. ඉදි මේ වක්කල හාමුදුරොත්තිිකෙන අනිත් භික්ෂූන් වහන්සේලා වළු අරහම් පන්සලට ඇවිල බුදුහාමුදුර බැහැදැකළ මේ වක්කලි හාමුදුරුවෝ මතක් කරන්න කියපුව බුදුහාමුදුරුවන්ට මතක් කරනවා. ඊට පස්සෙ පින්වත්නී හාමුදුරුව කොහොමහරි හවස්වෙලා වක්කලි හාමුදුරුවෝ ඉන්න තැනට වඩිනවා. එහෙම වැඩලා එහෙම උන්වහන්සේ වඩින බුදුහාදුරන් වහන්සි වඩිනවා වක්කලි හාමුදුරුව දැක්ක වක්කලි හාමුදුරුවන්ට හරිම සතුටුයි. එකට හේතුව පින්නවත්න වක්කලි හාමුදුරුවන්ගේ හිතේ පුදුම භක්තියක් දුම ශ්‍රද්ධාවක් බුදුපියාණන් වහන්සේ ගැන පුදුම ආසාාවක් වක්කලි හාමුදුරන් හිතේ තිබුණා. වක්කලි හාමුදුරුව බුදු හාමුදුරු වඩිනවා දැක් කල පුදුම සතුරට පත් වනා නමුත් උන්වහන්සේ නැගිට ගන්නවත් බෑ. ඇදට වෙලානින්නේ. ඉතින් කොහොම හරරි බුදු හාම්දුරුව එනකොට ටිකක් කලබලවෙලාගේ නැකටින් හදනව උන්වහන්සේ බුදු හාමුදුරුවන්ට මේ ආසන පනවා නිට පසේ බුදු හාදුරෝගෙන නෑ වක්කලි වා කලබල වෙන්නෙ පා මේ තියන පුංචි ආසනයක වැඩඉන්නන් ඔයා හොම ඉන්න කියලා බුදුහාමුදුරුව වක්කලි හාමුදුරන්ට මතක් කරනවා. එහෙම මතක් කරලා බුදු හාමුදුරුවෝ වක්කලි හාමුදුරුවන්ගේ මෙ හෙමහනෝ. කච්චිතේ වක්කලි කමනීයන්, කච්චි ආපනීයන් කච්චි දුක්කා වේදනා බුදු හාමුදුරුවහනවා කොහොමද වේදනාව ඉවසන්න පුළුවන්න්නේද. දරාගෙන ඉන්න පුළුවන් න්නේේද. එවිදිට පුදුම කරුණාවකින් වක්කලි හාමුදුරුවගින් හනෝ කච්චිතේ වක්කලි කමනියන් කච්චි ආාපනීයන් ඔබට තියෙන වේදනාවන් දරාගෙන ඉන්න පුළුවන්නේද. ඒකත් අපේ ජීවිතයට පින්නත්ති හරිම වැදගත්දය. කවුරු හරි ලෙඩවෙලා ඉන්නකොට දැ මෙහෙම ලෙඩවෙලා නැතුව අපි ජීවත්වෙන කාලය තුළ අපි හරි හොඳට ඉන්නවා හ අපි ලෙඩවෙලා එකතැන් වනාට පස්සේ අපි හරිම අසරණයි. එහෙම අසරන වෙලා ලෙඩවෙලා ඉන්නකොට අපිියෝ බලන්න කවරු හරි එනකොට අපිට පුදුම සතුටක් දැනවා. ඊටත් වඩා සතුටුයි අපි ලෙඩවෙලා ඉන්නකොට කවරුවරි හාමුදුරුවන් වහන්ස කෙනෙක් අපියෝ බලන්න උත්. හරිම සතුටයි. අපි දැනග අපි තේරුම්ගන්න ඕන දෙයක් තමයි පින්වත්න එහෙම ලෙඩවෙලා ඉන්න කෙනෙක් අපි බලන්න ගිය හාම, යාගේ හිතහැ දෙන්න අපි කතා කරන්න ඕනේ එහම නතු හා තටික දවස ඒ වාජීවත්තෙන්න්න මං හිතන්නන්නේ මේ එන්න එන්න මේ ලෙඩේ වැඩ වෙනවා එහෙම කියන්න නැතුව අපිට පොළුවන්න එයාගේ හිතහැ දෙන්න කතා කරන්න ඒ හරි වටිනවා ඒකයි බුදුහාමුදුරුවෝ පින්වන්නේ කච්චිතය වක්කලී කමනියන් කච්චාපනීය වක්කලි වාගේ වේදනා විවසන්න පුළුවන්න්නේද දරාගෙන ඉන්න පුළුවන්න්නේද කියලා හරිම කරුණාවෙන් උන්නන් සැහුවේ ඊට පස්සේ මේ වක්කලි හාමුදුරුව බුදු හාමුදුරුවන්ට කියනවා නමේ භන්තේ කමනීියන් කච්චි ආපනීයන් දුක්කාවේදන අනේ බුදු හාමුදුරුවනේ මේ වේදනාව ඉවසක නින්න නම් මටහරි අමාරුයි. මේ දරාගෙන ඉන්න පුදු මාමාරුයි. එක මොහොතක් හොඳින් හිටියොත් ආයේ ඒවේදනාව නැවත 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 නැවතන. සාමට රි මාරුයි න මේ භන්තේ කමනීයන් කච්ච්‍යාපනීය මේ වේදනාව ද්දුක හරි අමාරුයි මෙක දරාගෙනින් හරි අමාරු ඉ වසගෙනින් හරි අමාරුයි. එහෙම කිය බුදු හාමුදුරුවන්ට කියනවා. ඉතින් මේ වක්කලී හාමුදුරුව බුදුහාමුදුරුවන්ට මේ වේදනාව කියනවා හරිම වේදනාවෙන් ඉන්න බව බුදුහාමුදුරුවන්ට අඟග වන. තටම න්හසිටහරි අමා අරුී තමයි ඒක බුදුහාමුදුරුවන්ට නැවත නැවත කියනවා. ඒ ඇත්තටම උන්වහන්සේ ලෙඩ වෙලා අසරන වෙලා ඉන්න නිසා. ඊට පස්සේ පෙන්වත් බුදුහාමුදුරුව වක්කලි හාමුදුරුවගි හනවා කච්චිතේ වක්කලීකිංචි කුක්කුච්චං නකෝචි විප්පටි සාරෝතිී බුදුහාමුදුරුව හන විප්ටි සාරෝතිී වක්ල මුදුරුවන් යහනොකද වක්කලි ඔයා මොකක් හරි නිසා ඔය ඉන්නකොට ඔයා මොකක්හරි දේකට කනගාටුවෙන් එකයන්නේ අ වේදනාවන්ට අමතරව ඔයා මොනෝහරි නිසා හිතැවුලෙන් ඉන්නවද. ඔයාගේ අතීතයේ සමාධංච්ච සීල් පද ගැන වෙන වෙන දේවල් ගැන ඔබ කනගාටුවෙන් සිත්තැවුලෙන්ද ඉන්නේ නිසා දොයි තරම්ම මේ වේදනාව දරාගෙනන්න බැරුව ඔබ ඔයි විදිහයට කතා කරන්නේ කියලා බුදු හාමුදුරුවෝ වක්කලි හාමුදුරුවින් හැවා අනේ නෑ බුදු හාමුදුරුවනේ එහෙම දෙයක් නෑ නමුත් මට මංඒ කාලේ රූපය ගැන ඔබහන්සේගේ රූපය ගැන ම ගොඩා කාසාාවෙන් මගේ රූපය ගැන මගේ ශක්තිය ගැන මම ගොඩක් ඒ ගැන හිත හිතා හිටපු කෙනෙක් නමුත් අද මට මුකුත් කරගන්න බැරුව ද එකතන් වෙලා ඉන්නවා තමයි කියලා ඒකත් බුදු හාමුදුරුවන් වහන්සේට වක්කලී හාමුදුරුවෝ කිව්වා. බුදු හාමුදුරුවෝ කල්පනා කරනවා ඇත්තටම රූපය නිසා මත්වෙලා රූපෙන් උද්දාමයට පත්වෙලා හිටපු කෙනෙක්නේ වක්කලී හාමුදුරුවෝ එකැනේ හාමුදුරුවෝ වෙන්නත් කලින් එකනේ බුදු හාමුදුරුවන්ගේ රූපය නිසාම පන්සලට ඇවිල්ල පැවිදි වනේ. එනිසා බුදු හාමුදුරුවෝ කල්පනා කලා වක්කලී හා මුදුරුවන්ට මේ රූපය වෙනස්සවෙලා යන හැටි අපි කොහොමද මේ රූපය ගැන තියෙන ආසාව හිතින් අතහැර ගන්නේ කියලා උන්වහන්සේට පැහැදිලි කරලා දෙන්න එකට හේතුව ඇත්තටම පින්වත්නි මේ මේ වක්කලීගෙන සූත්‍රය දේශනා කරන්නට හේතුවම තමයි උන්වහන්සේගේ රහත්භාවේ සාර්ථක කරගන්නට ලි හා මුදුුවන්ගේ හත්භාවය සාර්ථක කරගන්නට උදව් කිරීමත් තමයි උන්වහසේ වෙලාදි කරේ එනිසා බුදු හාමුදුරුව කල්පනා කලා පින්වත්න මේ රූපය කොහොමද වෙනස් සෙලා යන්නේ අපි කොහොමද එයින් ඒ රූපයට තියන දැඩියයාසාාව අපි කොහොම දයින් කරගන්නේ කියලා වක්කලි හාමුදුරුවන්ට පැහැදිලි කරන්න. ඉතින් බුදු හාමුදුරුව වක්කලි හාමුුවන්ට ඒ රූපය ගැන අනුශාසනා කරන්න කොහොමද ඇත්තටම ඒවෙලාවේ බුදුහාමුදුරුව වක්කලි හා මුදුරන්ගින් ප්‍රශ්න කේපෙකුත් අහනවාඒ තමයි මේ රෝපය නිච්චංවා අනිච්චංවා වක්කලිකල ඔබ මේ රෝපය ගන මොකක් දෙහිතන්නේ මේ රෝපය නිත්‍ය දෙයක් ද අනිත්‍යද ක්කලි හාමුදුරුව කියන බුදු හාමුදුරුවනේ මේ මට මේ දැම්පේන විදිහට නම් මේ රූපය නිත්‍ය දෙයක් නෙවේ මේ අනිත්‍යයි එහෙනම් මේ අනිත්‍යය රූපය නිසා ඔබ ඇයි උද්දාමයට පත්වෙලායින්නේ ඉතින් කොහොම හරි බුදු හාමුදුරුවෝ දැන් දන්නවා දැම් මේ වක්කලි හාමුදුරුවෝ මහනවෙන්න තේතුව බුදු හාමුදුරුවන්ගේ රූපය නිසානේ ඉඩ පස්සේ බුදු හාමුදුරුවෝ අනුසාසනා කරනවා අය වක්කලී කින්තේ මිනා පූතිකායන දිට්ටය මොකද්ද වක්කලී මේ මගේ මේ කුණු ශරීරයක්න මට මේ තින්නේ. බලන්න පින්වත් බුදුහාමුදුරුව තමන්ගේ ශරීරය ගැන මේ අනුශාසනා කරන්නේ. ඉමිනා පූතිකායන දිට්ටේ. මේක මේ සරීරය පින්වත්න තනිකර උන්හන්සේ දේශනා කරන විදිහට වැසිකිලි වලක්වා ගේලු පුුණ්්‍ය වච්ච කුටීවිය කියල ඔබහා ලැති නිකං වැසිකිලි වලක්න වෙයි පිරිච්ච වැසිකිි වලක් වච්ච කුටීවිය පුන්න වච්ච ඉතින් බුදු හා මුරුව වක්කලි හාමුදුරන්න කියෙන මොකක්ද වක්කලි මේ කුණුකාය දැකීමෙන් ඇති පලය මේ මගේ මේ තියෙන්නේ කුණුකාය මගේ කයත් කුණු කයක් එනිසා මේක දැකීමෙන් ඇති පලයමකද. එහ මනු සාසනා කරනවා. පින්වත්න සමහර මිනිස්සු හිතනවා බාහිර අපි දකින රූප තියෙනවා. එකයන්න අප එදිනදා දකින රූප සමහර වෙලාවට මිනිස්සු හිතනවා ඒ රප දැක්කහම තම අප හිතේ කෙස් ඇති වෙන්න කියලා. එතකොට සහරයිකන පුළුවන්ඔව බුදු හා දුරුවන්ගේ රූපය දිහා බලන්න එකකොට පහිත සැසන එහෙම කියලා. හැබැයි අයොනිසාම් අයිනුසයෝ මනසිකාරය තුළින් මකාරයෙන් එකයන්නේ එකනන්නේ යහපත් දැකීමක් නැතුව. බුදු හාමුදුරුවන්ගේ රූපය දැක්කත් බුදු හාමුදුරුවන්ගේ රූපයේ දිහා බැලුවත් ඇතිවෙන්නේ කෙලෙස්. එහෙම නැත්තන් කවදාවත් බුදු හාමුදුරුවෝ වක්ලි හාමුරුවන්ට ඒ විදිර අනුසාසන කරන්නන්නේ න එහ ක්කලි හාමුදුරුවට අනිවාර්ේම බුදු හාමුදුර කියන ඔවහෝ මගේ රූපේ දිහා බලගන්න එතකොට ගොඩක් කුසල් රැස්සන පින්ග්‍රස්චයන හිත සැනසෙන නිසා ම රපේද හොඳ ලගන්න කිය කියනවාන නැ. එහෙම වෙන්නේ නෑ බුදු හාමුදුර අනුසාසනා කළේ මොකද්දවක්කලි මේ කුණු කයදිහා බලාගෙන සිටීමෙන් ඇති පලේ ක මහ කුණු කයක්. එනිසා මේ වැසිකිලි වලකට සමාන කළ මේ ශරීරය, මේ රූපය. එහෙ මනුසාසනා කරම අපින්නන්නේ. අපි තේරුම්ගන්න ඕන දෙයක් තමයි. ඇත්තටම අපිට අපේ හිතට අපිට දුක ඇැති වෙන්නේ. අපි මේ රූපයේ මගේම කියලා අපි දැඩිලෙ සල්ල ගන්නාදවා. ඒම අල්ලගන්න ගිහිල්ලා. ඒරූපය දිනින් දින දිනින් දින වෙනස් සෙලා යනකොට අපිට වේදනාවක් දැනෙනවා. සමහර වෙලාට අපි මෙහෙම හිතෙනවා. පොඩි ළමයි ඉක්වනට ලොකුවෙනව නම් හොඳයි කියලා හිතනවා නමුත් ඒක එහෙම වෙදිි නෑ. සමල්ලාට වයිසට යන මිනිස්ුවනේ වයිසට යන්නේ නැත්තං හොඳයි කියලා හිතෙනවා. ඒ එහෙම වෙන්නෙත් නෑ. අපි ඒ තුළ දැඩි ලෙස බැඳුණ හම අපි බලාපොරොත්තු වෙන විදිහට නොවහාම අපිට දුකක් දැනවා. අපි දේකට දැඩිලෙස ආසා කරහම අපි ඒ දේ පාලනය කරන්න යනවා. හැබැයි. අපි ඒ දේ පාලනය කරන්න ගිහාම අපිට ඒ පාලනය කරගන්න බැරි උනහම ඔන්න අපිට දුක ඇතිවෙනවා. හැබැයි. අපි දැඩිලෙස තදිින් අල්ලගත්ත දේකට තමයි අපි ඒ විදිහයට හිට්ටු වෙන්නේ. සමහර වෙලාට මෙහෙමිතන් අපි ආසනැතිදයක් දැක්කුත්. තැ. අපට දුරීම්ම නෑදෑ වෙන කෙනෙක් මැරනොවා. ළඟ ඉන්න කෙනෙක් නෙවේ ගොඩක් දුරින් අපට දුකයිද නෑ හැබැ අපි ළඟහින්න කෙනෙක් අප මැරුණොත්. ලෙඩවනුත් තුවාල වනොත් අපිට හරි වේදනයි. ඇයි ඒ කහෙම වෙන්නේ. ඒක එහෙම වෙන්නේ අපි ඒ තුළට දැඩි ලෙස බැඳි ලන්නවා. ඒ නිසා අපිට ගොඩක් දුරින් නෑදෑ වෙන කෙනෙක් ි සාමාන්‍ය දන්නේ නැතිකෙනෙක් මැරුණුත් අපිට දුකක් නෑ ඇයි හේතුව අපි එයාට ගොඩක් බැඳිලනෑ. ඇබ අපි ළඟ ඉන්න කනකුට හෙමුණොත් අපිට ටිකක් දරාගන්න අමාරුයි ඒක තමයි කියන්නේ. ඒ නිසා අපි තේරුම් ගණඩ ඕනි පින්වත්න මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් අපිට ඕන විදිහට පාලනය කරන්නවත් අපිට අවශ්‍ය විදිහට තියාගෙන ඉන්නවත් දෑ. අපිට අපේ ශරීරේවත් අපිට අවශ්‍ය විදිහට පාලනය කරගන්න බැරුව තියාගන්න බැරුව කොහොමද වෙනත් කෙනෙක්ග ශරීරයා වෙනත් කෙනෙක්ගේ රූපයක් අපි කොහොමද අපි පාලනය කරන්නේ. එහෙම අපි අල්ලගන්න අල්ලගන්න යන කොට තමයි ඒක අල්ලගන්න බැරිවෙලා දිනෙන්දින දිනෙන්දින වෙනස් එෙනකොට තමයි අපිට අපේ හිත තුළ දුකක් ඇතිනෙ. අපේ ශරීරයේ දිහා බලන් දැන් ඔබ මේ ධර්මස්ත්‍රවනය කරන කොට ඔබ පන්සලට එන කොට හොඳට ඇඟ සෝදල හොඳ ඇඳුන් ඇඳලා ලස්සනට එවා. හැබැයි ඒ ආපු විදිහටද දැන්ගින්නේ. ඒ බනහන්න ඔබ සුන්ගත්ත විදිහටද ඔබ දැන්ඉන්නේ නෑ. අපිට දාඩියදාලා අපි වෙනස්වෙලා අපි මොහොතිම් මොහොත වෙනස්සෙනවා. එනිසා හොඳට මතක තියාගන්න. මේ අපි හඳුංකූරු කෑවත්. අපි සුවඳ සබංකෑවත්. මොනදේ කළත් මේ කුණු ශරීරයේ කුණු ශරීරයයක් මතමයි. අපි අතාාරතිය අපි තේරුම් ගන්න ඕන ඒ නිසා බුදුහාමුදුරුව වක්ක ලි හාමුදුරුවන්ට ඒ විදිහට මේ ශරීරයේ ගැන පැහැදිලි කරනවා. ඇත්තටම ඒ රූපය දැඩිලෙ සල්ලා ගන්න අපිට හේතුව අපේ තුළ තියන තන්හාාව තන්හාව නිසා තමයි අපි රූපය දැඩිලෙ සල්ල ගන්න හැබැයි බුද්ධිමත් මනුස්්‍යයා තේරුම් ගන්න වටික කාලයයක් ගිහිල්ලා තේරුම් ගන්න ඕොමනම තියන න තන්හාව නිසා තමයි මේ රූපය මම දැඩිලේ සල්ලා ගන්නේ කියලා තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගත්තහම ඒ පුද්ගලයාට අයයෝමං හරි මෝඩ වැඩක් නෙකරල තියන්නේ. මටවත් මගේ රූපය පාලනය කරගන්න බැරුව මට ඕන විදිහට මගේ රූපේ තියාගන්න බැරුම කෝමද වෙනත් කෙනෙක්ගේ රූපයක් වෙනත්ෙනෙ ශරීරයක් වෙනත් කෙනෙක්ග වෙන වෙන ව අපි බාහිරදේවල් වෙන ඕනම දෙයක් කොහම ද අපිපාලනය කරන්නේ කියලා බුද්ධිපත් මනුස්යා කාලයක් ගිහිල්ල තේරුම්ගන්නවා. හැබැයි එහෙම තේරුම්ගන්න අපට ඌමනාවක් තියෙන්න ඕන. එතකොට ඒ පුද්ගලය තේරුම් ගන්නවා තන්නාව නිසා තමයියේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. එතකොට තමන්ට තමන් ගැනම හරිම මේ කනගාට්ටුවක් ඇතියෙනවා. අපි ගිහිල්ල තියෙන්නේ බලෙන් අල්ලගන්න. එ සා අපිටේ තුළ කන ගාටුවක් තියෙනවා. ඔබ හිතන්න සමහර වෙලාවට අපට ජීවිතය යම් යම් තැන්ගොල වැරදිලා තියෙනවා. ඒ වැරදිච්ච තැන්ගෙන කල්පනා කරහම අපිට හරි පුදුමයි අයු ම මෝඩ වැඩක්නි කරලා තියන්නේ එහෙම අපි අදරත් නිකං සාමාන්‍යෙන් අපිහම හිතර දෙව තියෙනවන ජීති වනොහරි හිතැන් අපට වැරදිල තියෙනවානි අපි හිතනවා අයු හරි මෝඩ වැඩන්නෙ කරේ කියලා ඒවගේ තමයි ි කවදක හරි මේ රූපය ගැනත් එකන්නේ ඇසකන නාසේ දිව ශරීරයක කියන මේ පංචස්කන්දේ දිහා අපි යථාර්ථය තේරුම් මරගෙන අපි හරි විදිහට දැක්කොත් එදාට අපිට හිතේ අයෝ මේ මොන මෝඩ වැඩත් ද අපපි කර තියන කියලා. නමුත් තාමත් ඒක අපිට අපහසු කටයුත්තක් තමයි. හැබැයි ටික කාලයක් ගිහිල්ලා රූපය ගැන යම් කිසි කෙනෙක් කල කිරුණු. තමන් කරපු ක්‍රියාව ගැන දැඩි ලෙස කලකිරෙනවා. ඒකට බනපොතය සඳහන්වෙන්නේ නිබ්බින්දති කියලා. එකැන තමන් කරපු ඒ ක්‍රියාව ගැන කලකිරෙනවා. එකට නිබ්බින්තද කියලා කියනවා. ඉට පස්සේ නිබ්බිදා විනජ්ජති දැන් ඒදේ ගැන කලකිරුුණ හම එකැන අපි මේද රූපය ගැන කලකිරුුණ හම නිබ්බිතා ඒයන්නේ අපි කලකිරුණට පස්සේ ඒ තුළ ඇලෙන්න්නේ යන්නේ නෑ. අපිට රූපය ගැන කලකිරීමක් ඇතිවුුණට පස්සේ අපි ආඒක ඇලෙන්නේ යන්නේ නෑ. ඒක තමයි සඳහන් කළේ නිබ්බිදා විරජ්ජති. ඊට පස්සේ විරාගා විමුච්චති ආය ඒ තුළ ඇලෙන්නේ නැත්තං පින්නවත්න එක අපි අත හැරලදාාව. අපිට කලකිරෙනවා? ලකිරුණට පස්සේ අපි ඒ තුළ ඇලෙන්නේනෑ ඇලෙන් නැත් තං අපි අතහැරලදානවා. ඊට පස්සේ විමුත්තේ විමුත්තමිති ඥානං හෝද ඊට පස්සේ පින්වත් රූපය ගැන කලකිරිලා ඒෙන් මිදුනහාම එක ඇලෙන්නේෙ නැතිඋුහම එයාට ඒ තුළ කිසිම එකයන්නේේ රූපය ගැන දැඩි වටිනාකමක් න එයායයේ රූපය අල්ලන්න යන්න රූපය දිනෙන් දින වෙනස් සෙලාගියත් ර දිනෙන් දින වෙනස් සෙලාගියත් ප වත්න්නේ එයා තේරුම් ගන්නවා ඒක මහ නිෂ්පල දෙයක් මම දැඩි ලෙස අල්ලගන්න ගියදේ නිෂ්පල දෙයක් කියලා එයා තේරුම් ගන්නවා එහෙම අවබෝධයෙන් මේ පංචස්කන්දේ දිහා එකන්නේ අපේ පංචස්කන්දේ දිහා අවබෝධයෙන් තේරුම්ගත්ත කෙනා විදදිහට එක අන රූපේ විදිටත් අතහරල කලා කිරීමක් ඇතියල ඉට පස තුළ එලෙන නැතුව ඉන්නක ඉඳලා එහ මෙහෙම ආපුගෙනා තමයි පින්වත්න්නේ. මේ පංචස්කන් දෙයත් අවබෝධයෙන් තේරුම් ගත්ත කෙනා තමයි. රහතන් වහන්සේ. ඒ විදිහට රහත්තත්ත්වයට පත් වුණහම පින්වත්නී අවබෝධයක් ඇතියෙනවා කීනා ජාති. එකයන්නේ මම ජාතිය ෂය කලා එකට නැවතීපදීමක් නේ එහෙම අවබෝධයක් එයායට ඇති වෙනවා. එහෙම අවබෝධයක් ඇතිවෙලා ඊට පස්සේ විෂිපං බ්‍රහ්ම චරියන් ඒ කියන්නේ මේ නිවන්මගේෙහි ගමන් කරන්න අවශ්‍ය කරන්න වූ ආරය අෂ්ටාංගික මාර්ගය එයා ලබ ලෙවරයි. ඒ අවබෝධයක් යාට ඇති වෙනවා ඊට පස්සේ කතන් කරනීය එයා කළයුත්ත කර ලඉවර නිවන් මගනයට ගමන් කරන්නට ඕන කරන්නට ඕන දේවල් එයා කරල ඉවරයි. ඊට පස්සේ නපරංගිතත් තාය. මෙයින් පස්සේ එක කියන්නේ යාට නැවත ඉපදීමක් නෑ. ආර අස්ථාංගික මාර්ගය තුළ ගම ගමන් කරලා. නිවන් මාර්ගයට පෙරබුණට පස්සේ යාට නැවත ඉපදීමක් නෑ කියල ඒ අවබෝධයක් එයාට ඇති වෙන. ඉති ඒ අවබෝධය ඇතිවුුණ කෙනා තමයි පින්වත්න රහතන් වහන්සේ. ඉතිං මේ කියන කරුණු කාරණාටික බුදු හාමුදුරුව එකයන්න මේ රූපය ගැන දැඩිලෙස ඇල්ිලෙහිටපු මේ වක්කලි හාමුදුරුවන්ට මේ රූපය කොහොමද වෙනස් සෙලා යන්නේ කියන මේ කාරනාටික මේ විදිහට පැහැදිලි කර හම පැදිි කරලා පින්වත්න බුදු හාමුදුරු එතන නැගිටලා පන්සලට යනවා. පන්සලට උන්වහන්සේ වැඩියට පස්සේ ටික වෙලාවකින් වක්කලි හාමුදුරු එත අනිත් හාමුදුරුවන්ට කතා කල කියෙන අනේ ම තව ටික් කලා ඉවසගට ම මැරිලියයයි මට පුදුම වේදනාවක් තියෙන්න්නේ කියලා. ඒ විදිහට වක්කල හාමුදුරු අනි්‍ය හාමුදුරුවන් වහන්සේට මතක්රනවා මටහරි අමාරු මේ ේදනා වවසගෙන නමාරුයි. එහෙම කියලා වක්කලි හාමුදුරු තව දෙයක් කියන තමයි. මට මෙතන මැරෙන්න්න බෑ මේ කාමරය තුළේ මට මැරෙන්න්න බෑ. පුළුවන්නන් ඔයාල අමාව මේ විදිහටම අරගෙන යන්න ඈත තිේෙනලු ගල් තලාවක් පින්නත්න්නේ. අන්නේ ගල් තලාවට පුළුවන්නන් අරගෙන යන්න කියලා විික්ෂන් වහන්සේලාට වක්කලි හාමුදුරු කිව්වල. ඒකත් පින්නත් අප හොඳට තේරුම් ගන්න ඕන දෙ. මොකදද මරනාාසන්න මොහොතේදී පින්වත්නී ඒ මැරෙන පුද්ගලයට හොඳ පරිසරයක් හොඳ වටපිටාවක් අපිහදල දෙන්න ඕන. එහෙම නැතුව සමහර වෙලාවට මේ සමාජතුළල තියෙන දෙයක් තමයි මරනාසන්න පුද්ගලයෙකුට ඒ කලුවර කාමරයකට දාලා ඒ මරනාසන්න පුද්ගල එන්න තැන හරි අපිරි සිදුවී. එකක මූත්‍ර ගන්ධයනවා. එකක වෙනවෙන ගඳවල්ෙනවා හැබැයි අපි තේරුම්ගන්න ඕනේ එහෙම මරනාාසන්න කෙනෙක් ඉන්න තැන පුළුවන්නම් හඳුංකූරක් ගහලතියන් ඒ සුවඳ දැනෙන්න්න දෙන්න මල්ල අටියක්තියල තියන්න ඒ සුවඳ දැනන්න දෙන්න පිරිට්ටිකක් දාලතියන්න ඒවගේ දේවල් කරන්න පුළුවන්නන් ඒ මරන්න මොහො ඉන්න පුද්ගලයාට ඒ අවසන් චුතිසිතට අවශ්‍ය වටපිට අපට හදල දෙන්න පුළුවන්න්න එක ඉතාම වැද. ඒ තයික්කලි හාමුදුරුව වෙලා භික්ෂුණන්සල ගෙන මට මෙතන මෙරෙන්න බෑ මන් පුළුවන් මේලිමහනට ගෙනන්න ගල්තලාවුට ගෙනන්න කියලලා භික්ෂුන් වහන්සේලා ඉල්ලික් කරන නිසා තමයි වක්කලි හාමුදුරුව. එනිසා අපිත්ඒක තේරුම් ගන්න ඕන එනිසා මේ කළුර කාමරයග ලා මැන්නල්ල එහම කරන්න හොඳ හම නොත් පුද්ගලයා ැරල්ලහිලා අත්තේ කරුකාමිට විල්ලෙගේ. එනිසා අපි තේරුම් ගන්න ඕනේ ඒ මරනාසන්න හොතන පුද්ගලයාට හොඳ පරිසරය හොඳ වට පිට ක් අප පිටහදල දෙන්න පුළුවන්න වැදගත්. එනිසා වක්කල හාමුදුර භික්ෂන් නාන්සලට කිව අරති ඇතතින ගල්තලාවුඩ මා වරගෙනයන්න. එහෙම අරගෙන යන්න කෙලලා තින් වක්කල හාමුදුරුව මේ ගල්තලාවට අරගෙනයනවා. පින්වත්නී ඊට පස්සේ මේ දෙවිවරු දෙන්නේෙ දෙවිවරු දෙන්නෙක් බුදු හාමුදුරුව බෑහදකින්න මේ වෙලා ඉක්මනට ගිහිල්ලා මේ දෙවිවරු දෙන්න බුදු හාමුදුරුවන්ට මෙම එකක් දෙවිය කියනවා. වක්කලී බන්තයේ බික්කු විමුත්තාය චේතයේද. ඔන්න බුදුහාමුදුරුවන්ට දෙවිය. එකල දෙවිය බුදු හාමුදුරුවන්ට සෑන්න දේවල්ති කියල තියෙනවා. එක එක දේවල් ඉතින් මේවෙලාව දෙවිවුරු දෙන්නේ බුදුහාමුදුරුවන්ට මේ විදට කියිල්ල කියවල එකද දෙවිය තමයි මේ විදිහ කියල තිනෙම කද වක්කල භන්තයේ බික්කු විමුත්තාය චේතේති. ඒ දෙවිය බුදුහාදුරන්ට කියන වක්කල හාමුදුරුව. මිදීම පිණිස කල්පනා කර ඉන්න බුදු හාමුදුරුවනය කියලා කිව්ල එක දෙවිය. අනි දෙවිය බුදු හාමුදුරුවන්ට කියනවලු සෝහිමූල බන්තේ විමුත්තාය. එකයන්නේ බුදුහාමුදුරුවනේ වක්කලේ හාමුදුරුව අනි වාරෙෙන්ම මරණයට පත්වෙන්නේ මේ කෙලෙසුන්ගෙන් මිදිලා කියලා. ඉති ඔොයි දෙවුරු දෙන්නා. දෙක් බුදු හාමුදුරන්ට දෙවිදිහට කිව යි විදිහ කිවල ට පසේ බුදු හාදුරතිින් කල්පන කරලු ම හදමේ කියන්න කියලා. ඊට පස්සේ බුදු හාමුදුරෝපින් වත්නී භික්‍ෂූන් වහන්සේලා පිරිසක් මේ පනිිවිඩිය සමග වක්කලි හාමුදුරින්න්න අර ගල්තරාවට භික්‍ෂුන් වහන්සේලා පිරිසක් එතනට යවනවා. එතනට යවලා ඔන්න වක්කලි හාමුදුරුවන්ට ඒ භික්‍ෂූන් වහන්සේලා ටික කියනවලු බුදු හාමුදුරුවෝ නිසා තමයි අපි මෙතන ටාව. බුදු හාමුදුරුවන්ගේ පනිිවිඩයක් කරගෙන තමයි අපි මෙතරනටාවේ කියල වක්කලි හාමුදුරුවන්ට කිව්ව හම පිවත්න්නේ වක්කලි හාමුදුරුවන්ට හරි සතුටුයි. එයා කියන වක්කලි හාමුදුරෝ කියනවලු බුදු හාමුදුරුවන්ගේ පනවේඩයක් කරගෙන නම් මෙතන්ටයි බදු හාමුදුරුව කිය පපු දෙයක් නම් මේ කියන් හදන්න මං එහහිමදල් හරින්න ම මෙතරින් නැකටින්න්න ඕන කියලා හරි මමාරුවෙන් පින්වත්න්නේ නැකිිත්තලුවඳින්. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා පැහැදිලි කරනවලූ මෙන්න මෙහෙම දෙවිවරුත් දෙන්නෙක් බුදු හාමුදුරල්ළඟටයිල මේ දිහයට කිව්වා කියලා. ඇත්තටම පින්වත්න එතනදිත් කරන්නේ මේ වක්කලී හාමුදුරුවන්ගේ හිත. පුළුවන් තරම් එතනදිත් ශක්තිමත්කිරීමක්. ඇයි එහෙම කියන්නේ. දැන් වක්කලි හාමුදුරුව ඊට පස්සේ හිතනවා. දෙවිවරුත් මංගන මිචර විශ්වාසයක් තියාගෙන ඉන්නවා නේ කියලා ඔන්න, ලිහාමුදුරු හිතට තව දෛර්ව ගන්න නිසා තමයි ඒ විදිහට බුදුහාමුදුරු අ ඒ භික්‍ෂුන්හන්සවෙලාට ඒ පණවිඩ ව්වේ. ඉතින් වක්ක ලිහාමුදුරු කල්පනා කරා දෙවරුත්ම ගන මෙහෙමිතානින් නොන ම දැම් බදු හාමුදුර මේ රූපය ගැන මේ අනුසාසනා කළ දේවල් මෙනෙහහි කරන්න ඕන කියලා ඔන්න වක්ක ලිහාදුරු ඒ රපේ ගැන ඒ විදිහර කල්පනා කරන්න පටන්ගත්තලු.ඒ රූපය නැතිවෙලායන හැටි අපේ තුළ ඇලිල ඉන්න හැට ලි හිටියවුත් අපිට මොවගේ දෙයක්ද වෙන්න එහම මෙහමහමම කල්පනා කරන්න. තින් කොම හරි ටික වෙලාවක් යනකුට කල්පනා කරර මේක මෙනෙහිකර ඉන්නකට වක්කලි හාමුදුරන්ට හරිමාමාරුයි. උන්වහන්සේට මේ වේදනාව දරාගන්න බැරුව පින්වත්නී එතන තිබි චායුදයක් කරගෙන බෙල්ල කපාගෙන මරණයට පත්වනාලු. එත එතන එහෙම ඇදගෙන වැටුනලු එතන තිබ චායුදයකින් බෙල්ල කපාගත්තට පස්ස. හිතින් කොෝමහරි බුදුහාමුදුරුවයි තව භික්ෂුණන් වහන්සේලා පිරිසුකයි ඉක්මනට එතනට අවලු මේ වක්කලි හාමුදුරුවෝ මරණයට පත්වෙලා ඉන්න තැනට. ඒ තැනට ආට පස් භික්ෂුන් වහන්සේලාට පේනවලු ලොකු කළු ගුලියක් ඒ හරි උඩ ඒ මේ අතරට කැර කෙනවා. අර පැත්තට යනවා මේ පැත්තට ය උඩට යනවා පහලට යනවා ලොකු කළු ගුලියා ඉතින් භික්ෂුණ වහසලා බුදුහාමුදුරන්ගේ අහනවල බදුදහාමුදුරුවනේ ොකද මේ කලුවට හෙමේ යන ගුලිය. ඊට පස් බදහාදුරල භික්ෂුන් වහන්සලාගෙන් බුදු හාමුදුරුවන් වහසේ අනලු ඔබ මොකද හිතන්නේ එක ගැන කියලා. ති භික්ෂුන් වහන්සලා මුකුත් නොකිය එන්නකොට බුදුහාමුදුරුවකවලු ඒ තමයි මාරයා මාරදිවිය පුත්‍රයා. එයා මොකද්ද මේ විදිහට මේ ඒ මේ අත ඇවිදිමින් කරන්නේ උඩට යනවා පහලට යන මොකදේ. මාර දිව්‍යපුත්‍රයා පින්වත්නී වක්කලී හාමුදුරුවන්ගේ විඤ්ඥානය කොහෙද පිහිටියේ කියල මේ මාරය හයෙනවලින් ඒකයි මාරයා ඒ මාර දිව්‍යපුත්‍රයා ඒ මේ අත දුවන්නේ මේ විඤ්ඥානය කොහෙද පිහිටිය කියලා පින්වත්න සංස්කාර ගොඩ නැගුණොත් පමණයි විඤ්ඥානයක් හොහේ හරි ගිහිල්ලා ඒ කුස තුළක වෙනත් තරූපයක හටගන්නේ ඉතින් කොමහාරි බදු හාමුදුර අනුසනා කළ විදිහට මේ වක්කලී හාමුදුරු අවසන් මොහොත තුළ ඒ රූපේ ගැන මෙනෙහි කරලා උන්වහන්සේ සවාසනා සකලක්ලේෂයම් ප්‍රහිණ කරලා රහත්තත්වයට පත්වෙලා තමයි උන්වහන්සේ මරණයට ඒ විදිහට පත්වෙලා තින්. එනිසා උන්වහන්සේගේ විඤඥාය විදිේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. දැන් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් සියදිවී නසාගත්ත කෙනෙක් කොහොමද රාත් වනේ කියලා. සමාලාට කෙනෙකුට ඒම ඉතිෙන්න්න පුළුවන්. සමමාලාට තිදන බලන් ආරහත්්‍ය වනවා ඒ විදියටට සේද වනසාගත්තන අපිට හත්ත වෙනවා කියනෙ හරි ේසිීනය කියලා ඔයත්තට සමහල්ලාලට ප්‍රශ්මය කන්න පුලුවන් පින්නත්නියකට කියන්න තියෙන්නේ ඒහම රහත්වෙන්න නම් හොඳ භාවිත මනසක්තියෙන්වා. ඇත්තටම සේදවිනසාගන්නකොට ඒ තු තමන්ගේ තුළට එන සිතුවිලි ඇත්තටම වෛරීකාරි කෝධසාහගත සිතුවිලි හැබැයි අපේ සිතුවිලි කොච්චර ඉක්මනට හටගන්නවාද. හැබැයි මේ වක්කලි හා මුදුරුවන්ගේ ඒ සිතුවිලි. උන්වහන්සේ ඒ භාවිත මනසක් උන්වහන්සට තිබිල තියෙනවා. ඒ උන්වහන්සේ ඒ තමන්ගේ ජීවිතය නැති කරගන්න මුොහොතේ උන්වහන්සේ කොහොමහාරි. න්හන්සගේ භවිත හොඳ මනසක් උන්හසේ දිබිලතියවා. උන්වහසට සංසාරගත හොද පුරුද්දක්. උන්වහන්සේ සංසාරයේ ඒ සඳහා වැඩ කරලා තිවිච්ච නිසා උන්වහන්සේ තමන්ගේ සියදිවි නසා ගැනීම විදර්ශනාවකට හරවගෙන ත් ඒ මුහොත තුළ ඒ ජීවිතය. එත්තනින් හමාර කලා කොහොමද රහත්තත්තයට පත්වෙලා. එනිසා ඔබ හරියට ම අනුසාාසනා කළ දේරුන් ගන්න නැත්තං ඔබට ඒක වැරදි වැටහීමක් වෙන්නට පුළුවන්. වහන්සේට හොඳ භාවිත මනසක් තිබුණු නිසා තමයි උන්වහන්සේ ඒ වි අවසන් මොහොත ඒ විදිහට ගත කළේ. ඉතිං ඇත්තටම ඒ සූත්‍රදේශනාව බුදුරජාණ වහන්ේ දේශනාකළ සූත්‍ර දශනාව ති අවසන් වෙනවා ඒකද අපි තේරුම්ගන්න ඕන දේතමයි පින්වත්න අපේ සිත ගැන්න. ඔබට පුළුවන්නම් ඔබේ සිතට එ ඒ සිතුවිලි මැඩ පවත්වාගන්නට. ඒ මරනාාසන්න මොහොත එදිිහරි එදිනිෙදා ජීවිතය ගත කනුට එන හැම සිතුවිල් ලක් නෙවයි. එකඒක සිතුවිලි අපිට පුළුවන්නම් සාමාන්‍ය විදිධහරි මැඩපවත්වා ගන්නට අප සිතට අප්‍රමාණ සිතුවිලි මේ අනුසාසනාව කරන වෙලාව තුල. ඔපට ඕනෑ තරම් සිතුවිල එන්න පුළුවන්. ඒ හොඳ සිතුවිලි නරක සිතුවිලි අප්‍රමාණ සිතුවිදියන හැබැයි. අපට පුළුවන්කම තියෙන්න්න ඕනේ අපේ සිත අපට ඕන විදිහට හැඩ ගස්වා ගන්න ඒ කියන්නේ. අපට ඒන නරක සිතුවිලි නවත්තාගන්නට අප පුළුවන්කම ලැබෙන්න්න ඕන. ඇතටම මේ අනුසාසනාව තුළ අපි තේරුම් ගත යුත්තේ සහ තේරුම් ගන්නට ඕන ඒ කාරණාව. මොකද ඒ වක්කලී හාමුදුරු අවසංගමන් යන්නේ සියදිවිනසාගෙන බෙල්ල අපපාගෙන. හැබැයි උන්වහන්සේ බෙල්ලකපාගෙන මරණයට පත් වනත් බුදුරජාණන් වහන්සේ එතන දි අනුසාසනා කළ විදිහට. න්හන්සේරහත්තත්තයට පත් වෙලා තමයි අවසන්ගමන් ගිල්ලති. එනිසා පින්නට ඔබ තේරුම් ගන්න. අපේ සිතයි අපේ සිත අපි පුළුවන් තරම් දමනය කරගන්න උපසාහරන්නො එහෙමුණොත් අපට පුළුවන් කම ලැබෙනවා උන්වහන්සේ ද දේශනා කළ දේවල් අපට තේරුම් ගන්න. එනිසා මේ සූත්‍ර දේශනාවෙන් ඔබ ඔබේ ජීවිතයට යම් දෙයක් ලබාගත්තා කියමා සිතනවා. එනිසා මෙතෙක් වේලා මේ අනු සාසනාව තුළින් රැස්කරගත්තතාක් සියලු පුුණනිි ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් ආශිරවාදයෙන්. ඔබ නිවෙස්සල ජීවත්තන පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා පින්වත් සියලු දෙනාටම. තුනුරුවන්ගේ අනන්ත සූවිසුකන බලයෙන් සෙතක් ශාන්තියක් යාපතක්ම සලසේවා. එවගේම ඔබගේ පවුල්ල ජීවත්තය මිින් ින් ඳලා මිය පරලොෝොයන්නට ඒදන සියලු දෙනාටමත් එයත්න්ගේ භවගමී ජීවිතයන්ටත්. මේ රස්රගත්ත මේ කැටිවෙේලා උතුළ රැස්කරගත්ත සල පුුණනිධර්මයන් නතිවීමෙන් ඔවුන් ගේෙද භවගමී ජීවිතයන් සුකි සූපත්භාවයටම පත් වේවා කියල සාදු කියෙලා ආශිර්වාද කරන්න එවගේම ආයුෂ්‍යය වරණය සැපය බලය ප්‍රඥාව කියන ජීවිතයේ සැප සඳහාශ්‍ය කරන මේ කරුණුකාරණා ඔබටත්මටත් ලබේවා වැඩි දියුණේවා කියලා මේ වෙලාව්‍ය ආශිර්වාද කරනවා. ගේ ස් රගත් ල ධර්මන් ාශිරවා දෙන් බප සිරුදනා ටමත් අවසානයේ ජාත්‍යයාදී සසර බෞදුකින් නිදහස්ස ලබන උතුම්ම නිර්වාන සයම අවබෝධවේවා සාධූ සාධූ සාදූ.